සයිටම් අර්බුදය යටපත් කිරීමට රජය උත්සාහ දරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපි අද මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂයෙන්ම සයිටම් ආයතන සම්බන්ධයෙන් මතුවලා තියෙන අර්බුදය තවමත් නිමා වෙලා නැති, පහුගිය චන්ද උණුසුමත් එක්ක යන්තරමකින් යටපත් වුණයි කියලා හිතන, නමුත් රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සම්බන්ධයෙන් කාරණේ සැලකුවාම අපිට කවදාවත් අමතක කරලා දාන්න බැරි. අනිවාර්යයෙන්ම කල් වේලා ගන්න නැතුව විසඳිය යුතු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කරන්න. ඒතර අපි පහුගිය සතිය ඇතුළත මේ සයිටම් අර්බුදය නිමා කරලීම සඳහා වන ඇත්ත විසඳුමක පදනම විය යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් රට දැනුවත් කළා, මාධ්‍ය දැනුවත් කළා. මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාව දැනුවත් කරමින් අපි ලිපියක් ඉදිරිපත් කළා. ඒ වගේම අද දිනේ තුළ අපි අතිගරු ජනාධිපතිතුමා වෙත විශේෂයෙන් මේ සම්බන්ධයෙන් වන වඩා විස්තරාත්මක කරුණු සහිතව ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල තුලින් ගම්ම්‍ය වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි සයිටම් අර්බුදය විසඳිලා නැහැයි කියන එක. සත්‍ය විසඳුමක් ඔස්සේ අර්බුදය විසඳනවා වෙනුවට පත් කළ විවිධ කමිටු හරහා අපිට පේන තියෙන දේ තමයි අර්බුදය යටපත් කිරීමක් නැත්නම් ඒ හරහා අර්බුදය අවසානයේදී වඩා සංකීර්ණ තැනකට ගෙනීම සඳහා අවශ්‍ය කටයුතු තමයි රජයේ පැත්තෙන් සිදු වෙමින් තියෙන්නේ. මේක වඩා කනගාටුදායක වෙන්නේ මේ ඉදිරිපත් කළා තියෙන විසඳුම් හරහා, රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙන විසඳුම් හරහා මේ ප්‍රශ්නේ විසඳුම් ලබා දිය යුතු කිසිදු පාර්ශවයකට ඇත්ත විසඳුමක් ලබා දීලා නැති තත්ත්වයක්. ඒතර මේක අපි මහ ජනතාවට කිව්වා, රට දැනුවත් කළා, ජනතාව දැනුවත් කළා. එතකොට අපි විශ්වාස කරන විදිහට මේ පහුගියදා පැවැත්විච්ච පළාත් පාලන මැතිවරණය තුලින් මේ සයිටම් හිතවාදී ඇමතිවරුන් එතුමන්ලා නියෝජනය කරපු කොට්ටාසවල අත් වෙලා තියෙන ප්‍රතිඵල අපි ගත්තොත් එහෙම ඉතාම පැහැදිලිව ජනතාව විසින් මේ ඇමතිවරුන්ගේ සයිටම් වාදී ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් උත් මේ මැතිවරණය හරහා යම් පණිවිඩයක් දීලා තියෙනවායි කියන කාරණේ අපිට පේනෙන්න තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම හිටපු උසස් අධ්‍යාපන ඇමති SP දසානායක මහත්තයා, එතුමා කොහොමත් පාර්ලිමේන්තුව සිටිය යුතු කෙනෙක් නෙමෙයි. එතුමා පාර්ලිමේන්තු ඡන්දෙනුත් පෙරදිලා ජනාධිපතිතුමාගේ අනුකම්පාවෙන් ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීතුමාද ඇමතිතුමා වෙලා ඉන්නවා. එතුමා නැවත වතාවක් මේ රටේ ජනතාව කියලා දුන්නා. එතුමාගේ ඉන්න ස්ථාවරය සම්බන්ධයෙන් ජනතාව මොකද හිතන්නේ කියන එක මහනුවර දිස්ත්‍රික්කයේ එතුමා නියෝජනය කරපු පළාත් පාලන ආයතනයේ ආශ්‍රිතයි කොට්ටාසයේ පරාජය වගේම දිස්ත්‍රික්කයේ තුළ එතුමා ලැබුව අන්ත පරාජයත් එක්ක. ඒ වගේම අපි දන්නවා දිගටම මේ ගැටලුවේදී සෞඛ්‍ය ඇමති රාජසේනරත්න ඇමතිතුමා කොහෙද හිටියේ කියලා. එතකොට එතුමා නියෝජනය කරපු කලුත දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය, නගර සභාව වගේම ප්‍රාදේශ සභාව, නගර සභාව පෙරදුනේ ස්වාධීන කණ්ඩායමකට. එතකොට මේ තියෙන වාතාවරණය යටතේ ඉතාම පැහැදිලිව ජනතාව උත්තර දීලා තියෙනවා මේ අයගේ ක්‍රියාකලාප. ඒ වගේම තමයි ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා, එතුමා තමයි නායකත්වය දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයට. එතුමා නියෝජනය කරපු පක්ෂයට ඉතිහාසයේ කවදාවත් නැති විදිහේ දරුණු පසුබෑමකට මහනුවර දිස්ත්‍රික්කය තුළ අත්විඳින්න සිද්ධ වුණා. එතකොට මේ ප්‍රශ්නෙට පිටින් ආපු කෙනා තමයි ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා. එතකොට අපි එතුමාට කියව දෙය තමයි, එතුමා මේ ප්‍රශ්නේ පැටලුණා හෝ පැටලෙව්වා නම් එතුමාගේ දේශපාලන ජීවිතයටත් මේ හරහා ඍණාත්මක බලපෑමක් මේ පැටලුව අය කරන්න උත්සාහ කළයි කියන කාරණේ. එතකොට අද ඒක ඔප්පු වෙමින් පවතිනවා. මම හිතන්නේ එතුමාවත් බලාපොරොත්තු වෙච්ච නැති විදියට එතුමා නියෝජනය කරපු ප්‍රදේශය තුලත් එතුමා දරුණු පසුබෑමකට ලක් වෙලා පරාජයට ලක් වෙලා තියෙනවා කෝට්ටේ මහනගර සභාව තුල. ඒ නිසා මේ සියල්ල හරහා මේ ඇමතු තුංගොල්ල එහෙම නැත්නම් මේ සියලු දෙනාට ජනතාව ඉතාම පැහැදිලි පණිවිඩයක් දීලා තිනවා. එකම ප්‍රශ්නේ මේ සයිටම් අර්බුදය නොවුනට සයිටම් අර්බුදය සම්බන්ධයෙන් මේ අය දරුව ස්ථාවරය, එතෙන්දී වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් දක්ව මතය, වෛද්‍ය ශිෂ්‍යයන්ව අවුරුද්දකට ආසන්න කාලයක් මහපාරේ දක්වපු එක, ඒ අයගේ මහපොළ කප්පාදු කරපු එක, මේ සයිටම් අර්බුදය විසඳන්න නැතුව මේ තාක් දුරට ඇදගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාජ විසඳුම් දීලා ප්‍රශ්නය සංකීර්ණ කිරීම සම්බන්ධයෙන් ඒ අයට මහජනතාව පිළිතුරු දීලා තියෙනවා. සයිටම් ශිෂ්‍යයන් සඳහා විසඳුමක් ලබා දීමේදී ඒ විසඳුම පැහැදිලිවම මේ රටේ නීතියට අනුකූල එකක් විය යුතුයි. නීතිය යන්නේ අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාල පනත සහ වෛද්‍යාඥා පනතට අනුකූල එකක් විය යුතුයි. ඒ වගේම අද දවසේ මේ ළමයි සයිටම් ආයතන ඉගෙනගත් ශිෂ්‍යයන් සහ ඉගෙන ගන්න ශිෂ්‍යයන් එකඟ වෙලා තියෙනවා. ඒ අයට ලැබිය යුත්තේ තමන් පුහුණුව ලද කාල සීමාව තුළ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්වෙච්ච ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ පිළිගැනීමට ලක් වෙලා ලියාපදිංචි ලැබීමට හැකිවන උපාධියක් විය යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් සම්පූර්ණ එකඟතාවය සයිටම් ශිෂ්‍ය දෙමාපියන් මේ වෙනකොට ඇති කරගෙන තියෙනවා. ඒ අනුව එහි දේශීය උදාහරණයක් විදිහට අපි කතා කළා කොතලාවල ආරක්ෂක පීඨයේ උපාධිය, විදේශීය උදාහරණයක් විදිහට අපි කතා කළා එය බඳව ගන්නකොට එයාට දෙන්න පොරොන්දු වෙච්ච රුසියාවේ නිෂිනෝවුඩ් වෛද්‍ය පීඨයේ උපාධිය. ඒතර මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික බාධක මොනවා හරි තියෙනවා නම් ඒවා ඉවත් කිරීම රජයක වගකීම. මේ උපාධිය ගැන ප්‍රශ්න කතා කරනකොට සමහර දෙනෙක්ගේ ඔළුවේ තිබිච්ච උපාධිය තමයි සයිටම් MBBS උපාධිය. අපි ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමාට සඳහන් කරලා තියෙනවා මේක MBBS සයිටම් නොවෙන්නේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතාම පැහැදිලිව වෛද්‍ය සභාව විසින් මේ දක්වා කිසිදු අවස්ථාවකදී MBBS සයිටම් උපාධිය ලියාපදිංචිය ලැබිය හැකි උපාධියක් විදිහට පිළි අරගෙන නැහැ. ඒ වෙනුවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දිගින් දිගටම පුවත්පත් දැන්වීම හරහා ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ උපාධිය පිළිගන්න බැහැයි කියන කාරණය. ඒ නිසා ඉතාම පැහැදිලි MBBS සයිටම් කියන්නේ විකල්පයක් නෙවෙයි. අද වෙනකොට සයිටම් ශිෂ්‍යයොත් පිළි අරගෙන තියෙනවා. ඒ අයට MBBS සයිටම් කියන උපාධිය දීලා මේ ප්‍රශ්නේ විසඳන්න යනවා නම් නැවත වටයකින් තමන් අනාථ කිරීමක් තමයි මේ හරහා සිද්ධ වෙන්නේ කියලා. ඇයි ඒ? පැහැදිලිවම වෛද්‍ය අධ්‍යාපනයේ තියෙන පිළිගත් මූලධර්ම වලට අනුව ලෝක සම්මතයන්ට අනුව ආපස්සට ක්‍රියාත්මක වන එහෙම නැත්නම් අතීතයට බලපාන අයරින් පිළිගැනීමක් ලබා දීම වෛද්‍ය අධ්‍යාපනයේ මූලධර්ම වලට පටහැනි. ඒ නිසා 2009 2010 11 බඳවගත මේ ශිෂ්‍යයන්ට මේ මොහොතේදී පිළිගැනීමක් ලබා දුන්නා. ඒක ආපස්සට බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න යාම ඉතාම වැරදි පූර්වාදර්ශයක් වෙනවායි කියන එක මතක් කරන්න. අපි දිගින් දිගටම කිව්වා රටක නීතියක් නැතුව ඒ નિયમિત ක්‍රමවේදයෙන් තොරව ප්‍රමිතියක් නැතුව බිහි වෙන ඕනෑම ආයතනයකට අත් නිර්ණම අද සයිටම් ආයතනයට අත්ලා තිනවා. ඒ වගේම අද පේන තිනවා අපි දිගින් දිගටම සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ට කිව්වා දේශපාලකීන් විශ්වාස කිරීම පැත්තක තියලා තමන් ගැන විශ්වාසයක් තියාගෙන රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමය ගැන විශ්වාසයක් තියාගෙන කටයුතු කරන්න කියලා. අපි 2011 කිව්වා සයිටම් ආයතනය මේ රටේ තියෙන්න බෑ කියලා. අද වෙනකොට අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, පාර්ලිමේන්තුව ඇතුළු සියලු දෙනා පිළි අරන් තියනවා සයිටම් කියන ආයතනය අහෝසි විය යුතුයි කියලා. අහෝසි වෙලා කියලා. හැබැයි අපි දැක්ක පහුගිය කාලෙම දේශපාලඥයින්ගේ සුපුරුදු විලාපේ තිබුණේ අහිංසක දරුවෝ 1000කට වෙන විනාශය කියලා. අද අහිංසක දරුවෝ 1000 රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමයේ පැත්තේ හිට ගන්න ලෑස්ති. ඒ මොකද ඔවුන් තේරුම් ගන්න තියනවා මේ රටේ මේ බිමේ යථාර්ථයක් වෙන විසඳුම ලබා දෙන්නේ රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමයේ විතරයි කියලා. ඒ නිසා ඉතින් පැහැදිලිව මේ වෙනකොට ඒ අවබෝධතාවයන් ගොඩනැගීමින් තිබෙනවා සියලු දෙනා එක හඬින් සයිටම් ආයතනයේ අහෝසි කිරීමත් සමග ඒ ශිෂ්‍යයින්ට සුදුසුකම් සහිත සියලුම ශිෂ්‍යයන්ට ලබා දීම සඳහා වැඩපිළිවෙළක්, ඒ අවශ්‍ය කරන උපාධිය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සැකසෙමින් ඉන්නවා. හැබැයි එය සුදුසුකම් සහිතව, අවම සුදුසුකම් සහිතව සිදු වෙන වැඩපිළිවෙළක්. එතකොට මේ සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. මම හිතන්නේ අපි පෞගිය කාලේ කියපු කාරණා පෞගිය කාල වකවානුවක් තුළ අපි කිව්වා රටේ දේශපාලන බලය සදාකාලික නෑ. දේශපාලන බලය කියන එක තාවකාලිකයි. සියලුම දේශපාලන පක්ෂවල පොදුයි. ඒ තීරණය කිරීමට තරම් බුද්ධියක් තියෙන සබුද්ධික ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ ජනතාව අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය විදියට කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ පාලනය බාර ගන්න බලාගෙන ඉන්න ඕනම පක්ෂයකට දැවැන්ත තීන්දුව මේ පසුගිය වසර 3-4 ඇතුළත දීලා තියෙනවා. එහෙනම් මේකෙන් ජයග්‍රහණය ලැබුවයි කියන අයටත්, පසුගිය වසර කීපයකට පෙර ජයග්‍රහණය ලැබපු අයටත් සියලු දෙනාටම එකම පාඩමක් රටේ ජනතාව උගන්වලා තියෙනවා. ඒ තමයි රටේ ජනතාව අන්දන්න බෑ කියන එක. ඒ නිසා ඉතා පැහැදිලි සයිටම් අර්බුදේ විසඳ ගන්න බැරුව ඒ සයිටම් අර්බුදේ ඔඩු දුවන ගානට ගෙනහිල්ලා ඒ රජයක ආයු කාලය තීරණය කරන්න ඒ බලධාරීන් ක්‍රියා කළා වගේම ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තු වෙන අපේක්ෂකිනුත් ඒ දේශපාලන පක්ෂයයි
තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාවට විසඳුම් අවශ්‍යයි. ඒ ජනතාවට අවශ්‍ය කරන විසඳුම් ලබා නොදුන්නොත් ඒ දේශපාලඥයෝ ගෙදර යවන්න ජනතාව දෙපාරක් හිතන්නේ. ඒ නිසා රටේ ජනතාවගේ තීන්දු තීරණ ගැනීම තියෙනවා. දේශපාලන තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා රටේ දේශපාලනේ ගැන විශ්වාස තියාගෙන, බලය ගැන විශ්වාස තියාගෙන, මේ බලෙන් උදම් අනාගෙන ඉන්න සියලුම දෙනාට මම හිතන්නේ දිනෙන් දින පාඩම් ඉගෙන ගන්න පුළුවන් රටක් තිබෙනවා මේ වෙලාවේ. ඒ නිසා සියලුම දෙනාට තේරුම් ගත යුතු කාරණේ තමයි දේශපාලන බලය සදාකාලික නැහැ. හැබැයි නිවැරදි දෙයක් කරොත්, ඒ නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටියොත්, නිවැරදි ප්‍රතිපත්ති මේ කාරණාවල පෙනී සිටියොත්, ඒ හැමදාම ජයග්‍රහණය කරනවා කියන කාරණේ. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය දානගේ සංගමේ දේශපාලනයක් නොකරන සංවිධානයක් ඇරෙට කිසිදු දේශපාලනඥයෙකුගේ අතකොලුවක් නොවි, හැබැයි වැරද්ද වැරද්ද විදිහට දකින්න පුළුවන් සංවිධානයක් නිසා තමයි මෙච්චර කාලයක් ශක්තිමත්ව පවතින්නේ. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය දානගේ සංගම පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙන්නේ. ඒ නිසා රටේ ආණ්ඩු පෙරලන්නවත්, ආණ්ඩු හදන්නවත් රජයේ වෛද්‍ය දානගේ සංගමේ උවමනාවක් නැහැ. හැබැයි තියෙන දේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන රජයේ වෛද්‍ය දානගේ සංගමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව පාවිච්චි කරලා කටයුතු කරන එක රජයේ වෛද්‍ය දානගේ සංගමේ නතර වෙන්නේ නැහැ. ඒ මත දේශපාලක යන තේරුම් ගන්න ඕන කාරණේ මේ රටේ ජනතාවට සත්‍ය අවබෝධ කිරීම මත තීන්දුව තීරණ ගැනීමට රටේ ජනතාව පෙළඹෙනවා කියන කාරණේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සයිටම් සම්බන්ධ අවසාන පියවරයන් කීපේ මේ මාසය ඇතුළත අරගෙන ඉවර කරන්න. ඒ හරහා සියලුම පාර්ශවවලට සාධාරණයක් සිද්ධ වෙන සහ රටේ ජනතාවට අවසාන වශයෙන් ප්‍රමිතියෙන් යුත් වෛද්‍යවරුන් බිහි කරලා ඒ රට හරහා සමස්ත රට තුළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවයක් ස්ථාපනය කරන්න රජයේ වෛද්‍ය දානගේ සංගමය ඇතුළු බලවේගවලට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.